උභයක්ඛේ මරණ. ඒ කියන්නේ පිංගතුනි කෙනෙක්ගේ ආවිෂ ගෙවෙනකොටම කර්ම විපාකයක් එකටම එකතු වෙනවා. ආවිෂ ගෙවිලා ඉවර වෙනකොටම කර්ම විපාක එකතු වෙලා තමයි මැරෙන්නේ. දෙකම එකතු වුණොත් ඒකට කියනවා උභයක්ඛේ. දැන් මුගලන් හාමුදුරන්ට වෙලා තියෙන්නේ එහෙමද? සසරේ. උන්වහන්සේ 이르දිවන්තයින් අතර අග්‍රයි. බුදු කෙනෙකුට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන්. හැබැයි මුගලන් හාමුදුරන්ට බැරි එකම දේ තමයි යමා මහ පෙළහර පාන්න බෑ. අනිත් ඕන ප්‍රාතිහාරයක් පාන්න පුළුවන්. නිතර අහසින් වඩිනවා. දෙව්ලොවට යනවා, බඹලොවට යනවා. නොපෙනී ගමන් කරනවා. පොළොව ඇතුලෙන් කිමිදිලා තව තැනකින් මතුවෙනවා. ජලයේ උඩ සක්මන් කරනවා. මේ තරම් 이르දි ප්‍රාතිහාර පාන්න පුළුවන් මුගලන් හාමුදුරු. දවසක් ගිජ්ජකූට පර්වතයේ ආශ්‍රිත තියෙන ගල්ලෙනක ඔය රජගහ නුවරදී තමයි ඔය සිදුවීම වෙන්නේ. උන්වහන්සේ ගල්ලෙනේ වැඩ හිටියා. කාලශිලා කියලා ගල් තලාව. එහෙම වැඩ ඉන්නකොට උන්වහන්සේගේ කුටිය වැඩ ඉන්නකොට මේ ගල්ලෙනකින් හදපු කුටිය. උන්වහන්සේට දැන් ඇහෙනවා භාවනා කර කුටිය ඇතුලේ සමාපත්තියෙන් භාවනා කර. පිරිසක් එළිය කතා වෙනවා කඩපන් දොර කඩපන් කියලා. උන්වහන්සේ දිවසින් බැලුවා පොළු ආයුධ අරගෙන දොර කඩන්න හදනවා. සැනින් සියුම් ශරීරයක් මවාගෙන යතුරු හිලෙන් එළියට ගිහිල්ලා අර පිරිස අතරින්ම නොපෙනෙන්න වෙනත් පළාතකට වැඩියා. මේ පිරිස දොර කඩලා බැලුවා නැහැ යමල්ලා යන්න කියලා ගියා. එතකොට බලන්න ඒ තරම් 이르දි බල සම්පන්න කෙනා. යතුරු හිලෙන් එළියට ගියේ පළවෙනි වතාවේ. ආයෙත් ටික දවසකට පස්සේ ඔය කුටියෙම භාවනා කරනකොට පිරිස ඇවිල්ලා දොර කැඩුවා. කඩනකොටම අහසට පැන නැගි පියස්සෙන් වහලෙන්. වහලෙන් අහසට පැන නැගලා අහසින්ම වෙනත් පළාතකට වැඩියා. දෙවනි පාරක් බේරුණා. ඊට පස්සේ ආයෙමත් ටික දවසකට පස්සේ මුගලන් හාමුදුරුවෝ ඒ ගල්ලෙනේ භාවනා කරනකොට බැලුවා, ඇයි මේ පිරිස මගේ පස්සෙන් ආවේ? නැවත නැවතත් ආයෙයිද කියලා බැලුවා. බලනකොට මෙන්න ඉදත් පොළු අරගෙන ආයුධ අරගෙන කට්ටිය ලෑස්ති වෙනවා. අදත් යන්. ඔය ශ්‍රමණේ අහු වුණොත් ගහලා මරමු කියලා පොළු අරගෙන ආයුධ අරගෙන කට්ටිය සූදානම් වෙනවා. එදා මුගලන් හාමුදුරුව භාවනා කරලා බැලුවා, දෙවතාවක් මං මග හැරියා. නැවත නැවතත් මගේ පස්සෙන් මේ කැරකෙන්නේ මං කරපු කර්මයක් දෝ කියලා බැලුවා. සංසාරේ හැටි ආත්ම 100ක් ආපස්සට බැලුවා. උප උපන් හැම ආත්මිකම ආවිෂ ගෙවෙනකොට ගුටි කාලා තමයි මැරිලා තියෙන්නේ. හැම ආත්මිකම ආවිෂ ගෙවෙනකොට ගුටි කන ක්‍රමයක් පෑදෙන. ආත්ම 1000ක් ආපස්සට බැලුවා. කල්පයක්, කල්ප දෙක තුන, සංවට්ට විවට්ට කල්ප ගණන් බැලුවා. බලන බලන හැම ආත්මිකම ඇටකටු කුඩු වෙන්න ගුටි කාලා තමයි මැරෙන්නේ. සතෙක් වෙලා තිරිසන් අපායක ඉපදුනා. සංසාරේ නොයි අපායිදන් වැටලා තියෙනවා මුගලන් හාම. මේ ඉන සංසාර ගමනේ නිවන් දකින්නකම් අපි කාටත් යන්න තියෙන්නේ සතර අපායේ මහගෙදර කරගත්ත ගමන. උන්වහන්සේ දකින්නවත් තිරිසන් ආත්මික ඉපදුනත් එක්කෝ සත්තුන්ගෙන් පහර කාලා ඇටකටු කුඩු වෙලා මැරෙනවා. එක්කෝ මිනිස්සු ගල් මුල් වලින් ගහලා අස්ති කුඩු වෙලා මැරෙනවා. එහෙම නැත්නම් මනුස්ස ලෝකෙ ඉපදිච්ච ආත්මවල මිනිස්සු වට කරගෙන ගහලා කොහේ හරි යන කර්මයක් මුටි කන්න ක්‍රමයක් පෑදෙනවා. උන්වහන්සේ බැලුවා, ඇයි මට මෙහෙම මේ බලාගෙන ගියා කල්ප ගණන් ආපස්සට. ඔහොම යනකොට එක ආත්මයක් දැක්කා, කල්පයක්ම මහා නිරේ වැටිලා පැහි පැහි දුක් විඳින ආත්මයක්. පොඩි කාලයක් නෙමෙයි මහා කල්පයක් අපායි පැහෙනවා. උන්වහන්සේ එතනින් ඊටත් එහා බැලුවා, ඇයි මං අපායට වැටුනේ කියලා බැලුවා. අන්න දැක්ක කර්මය. ඇස් දෙක පේන්නේ නැති අන්ධ දෙමව්පියන්ව බොහොම ආදරෙන් අම්මේ අපි ගමනක් යන් කියලා අතින් අල්ලගෙන තාත්තවත් අල්ලගෙන එක්කන් යනවා කැලයක් මැද්දේ. නෑදෑ ගෙදරක යන් කියලා එක්කන් යනවා. බොහොම ආදරෙන් එක්කන් ගියා. මහ කැලේ මැද්දට එක්කන් ගිහිල්ලා පොල්ලක් අරගෙන අර අන්ධ දෙමව්පියන්ට පොල්ලෙන් ගහගෙන 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 යනවා මේ තරුණයා. ගහනකොට යාම කෑ ගහනවා, අනේ අම්මේ අපිට හොරු ගහනවෝ, අනේ තාත්තේ අපිට හොරු ගහනවෝ,
අනේ අපිට හොරු ගහනවෝ කියලා. අර අම්මා තාත්තා කෑ ගහනවා, අනේ පුතේ උඹ දුවලා බේරියම්, දැන් අපේ වයස ඉවරයි, උඹ බේරියම් පුතේ කියලා. කියද්දි කියද්දි ගහලා ගහලා බිම වැටුණාට පස්සේ හිස් කබලටම ගහලා අතපය කඩලා ඔලුකට කුඩු කරලා මරනවා. පරණැලක් වීසි කරා වගේ කන්දකින් පහලට අර දෙමව්පිය දෙන්න මරලා වීසි කරනවා. පොල්ලත් විසි කරලා අතපය හොදගෙන ගෙදරට ඇවිල්ලා බිරිඳට කිව්වා, අන්න ඔයා කියපු විදිහට වැඩේ කරා කියලා. තමන්ගේ බිරිඳගේ පෙළඹවීම නිසා අන්ධ දෙමව්පියන්ව කැලයක් මැද්දෙන් එක්කන් ගිහිල්ලා හොරු ගහන විදිහට ගහලා මැරුවේ. දැන් මේ ළඟාත්මික දෙයක් නෙමෙයි, කල්ප දහස් ගානකට පෙර සංසාරේ සිද්ධ වෙච්ච කල්ප ගානකට පෙර සිදුවීමක් වෙයි. එතකොට අම්මා තාත්තා මරනවා කියන්නේ මොන වගේ කර්මයක්ද? ආනන්තරි අකුසලයක්. ඒකේ විපාකෙ තමයි කල්පයක් නිරේ දුක් විඳින්නේ. ආනන්තරිය විපාකේ ලැබෙන්නේ ඊළඟ ජීවිතේ. ඒකට කියන උපපජ්ජ වේදනීය කර්ම. මේ ජීවිතේ ලැබෙන කර්ම වලට අපි මොකද කියන්නේ? දිට්ඨ ධම්ම වේදනීය. උපපජ්ජ වේදනීය කියන්නේ ඊළඟ ජීවිතේ ඒකාන්තයෙන් විපාක දෙනවා. ආනන්තරිය කර්ම කියන්නේ ගරුක කර්ම. ඊළඟ ජීවිතේ කල්පයක් නිරේ. කල්පයක් අපායේ පැහිලා 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 කල්පයක් ගෙවලා අපායෙන් උඩට ආවා. දැන් ආනන්තරිය අකුසලයේ ගෙවලා ඉවර කරා. හැබැයි කැලයක් මැද්දෙන් එක්කන් ගිහිල්ලා රවට්ටලා පොල්වලින් දෙමව්පියන්ට පහර දීපු කර්මය අපරාපරිය වේදනීය කර්මයක් හැටියට නිවන් දකින්නකම් පස්සෙන් ආවා. හැම ආත්මිකම ආවිස ගෙවෙනකොට ගුටි කන්න ක්‍රමයක් පෑදෙනවා. ඔන්න සසරි හැටි. පිංගතුනි මුගලන් හාමුදුරුවන්ට පිරිනිවන් පානකම් විපාක දුන්නා. එදා උන්වහන්සේ දැක්කා මේ මගේ සසර කර්මයක්. එදා හොරු පොළු අරගෙන 500ක් කුටිය වට කරපු වෙලාවේ ඉරුදිය තිබ්බා. උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තා මගේ ආවිස ගිවිලා ඉවරයි. අද මම මේකට මූණ දෙනවා කියලා හිත හදාගත්තා. උන්වහන්සේට අහසින් යන්න තිබ්බා, වෙනද වගේ මග අරින්න තිබ්බා. හැබැයි එදා අනිමිත්ත සමාපත්තියකට සමවැදිලා මූණ දුන්නා. කුටිය දොර කඩනකොට උන්වහන්සේ මනෝමය ශරීරයකින් ඕලාරික කය එහෙම්මම තියෙද්දි ශරීරයෙන් එළියට යන. ඔබ අහලා ඇති ධර්මී උගන්වනවා හිත වඩපු කෙනෙකුට හිත ඉහලට දියුණු කරලා මේ ඕලාරික ශරීරය එහෙම්මම තියෙද්දි මනෝකාය කියලා කියන්නේ මනෝමය ශරීරයකින් කයින් ඉවත් වෙන්න පුළුවන්. ශරීරයෙන් එළියට ගිහිල්ලා බලාගෙන හිටියා කර්ම විපාක දෙන හැටි. අර පිරිස වට කරගෙන පොළු වලින් ගහලා 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 හිස් කබල කුඩු වෙනකන් අතපය කැඩෙනකන් පොළු වලින් වට කරගෙන ගැහුවා. එදා කල්ප ගානකට පෙර අර අම්මා තාත්තා කන්දෙන් පහලට වීසි කරා වගේ ගල්ලෙනින් පල්ලෙහාට ඇදලා වීසි කරා. යමල්ලා යන්න කියලා ගියා. උන්වහන්සේ ඉරුදියෙන් අහස ඉදන් මේක බලාගෙන හිටියා. පිරිස ගියාට පස්සේ අදිෂ්ඨානයක් කරගෙන හිටියේ මම බුදුරජාණන් වහන්සේගෙන් අවසර නොගෙන පිරිනිවන් පාන්නේ කියන අදිෂ්ඨාන. ඒ වෙලාවේ මනෝමය ශරීරයෙන් අදිෂ්ඨාන කරලා ඕරාරික කයට ඇතුල් වුණා. අර කැඩිච්ච අතපය කොටස් හිස් කබලේ කොටස් ඉරුදියෙන් හදාගත්තා. නැකිටලා වැටිලා තිබ්බ සිවුර අරගෙන පොරෝගෙන අහසින්ම වැඩියා ජේතවනාරාමයට. එදා බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිසකට දහම් දෙසලා මුගලන් හාමුදුරුව අහසින් වැඩම කරලා දම්සභා මණ්ඩපයට ඇතුල් වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා, මොග්ගල්ලාන ඔබව මම බේරගන්න ගොඩක් උත්සාහ කරා. ඔබම කරපු කර්ම විපාකයක් ඔබට ওই විපාක දුන්නේ කි. භික්ෂුන් වහන්සේලා බැලුවා මේ ඉන්නේ මොකුත් නැහැනේ, ඔය ඉන්නේ හොතට. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන සංඝයාගේ සැකය දුරු කරන්න කාලයයි කි. ඒ වෙලේ මුගලන් හාමුදුරු බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන එතනින් අහසට පැන නැගලා ඉරුදියෙන් අහසේ මවල පෙන්නවා කියනවා. තමන් සසරි කරපු කර්මයක් සංසාරේ තමන්ට විපාක දීපු කර්මවල ස්වභාවයත් ඒ ජීවිතේ උන්වහන්සේට විපාක දීපු හැටි අහසේ ඉරුදියෙන් මවල පෙන්නවා. උන්වහන්සේ මහා ඉරුදි බල සම්පන්න කෙනා.
එහෙම කර්ම විපාකේ අහසෙ පෙන්නලා අහසින් බැහැලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳලා කිව්වා ස්වාමීනි මට පිරිනිවන් පාන්න අවසර දෙන සේක්වා සුගතයන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන සේක්වා බුදුරජාණන් වහන්සේ දැක්කා මුගලන් මහරහතන් වහන්සේගේ ආයුෂ ගෙවිලා ඉවරයි ඉර්ධි බලය නිසා තමයි මෙහෙමවත් මේ කය පවත්වගෙන ওই ඉර්ධියෙන් තාම වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔබට පිරිනිවන් පාන්න අවසර දෙනවා හැබැයි පිරිනිවන් පාන්න පෙර සංඝයාට ධර්මපරියායක් දේශනා කරන සේක්වා කියලා ඉල්ලීමක් කරා මුගලන් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අවසර අරගෙන භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනාවක් කරා ඒ බණ කියලා අවසන් වෙලා බුදුහාමුදුරන්ගේ සිරිපතුල් වන්දනා කරලා ජේතවනින් එළියට යනකම් පස්සෙන් පස්සට බුදුහාමුදුරුවෝ නොපෙනෙනකම් වැඳගෙන වැඳගෙන පස්සට යන බුදුරජාණන් වහන්සේ සංඝයාට කියනවා මහණෙනි මොග්ගල්ලාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශාසනයේ භාගයක් අඩක් පාළුවට ගියා වගේ දැනේ කියලා මුගලන් හාමුදුරුවෝ යම් පලාතක වැඩ ඉන්නවා නම් ඒ ප්‍රදේශේම සංඝයාට මහා අනුග්‍රහයක් මහණෙනි මොග්ගල්ලාන පිරිනිවන් පාන්න යන ගමනේ සංඝයාට කිව පෙර ගමන් යන්න කිව මගට යනකම් නගරේ දොරටුව ළඟට යනකම් මුගලන් හාමුදුරුවොත් එක්ක සංඝ පිරිස නගරේ ద్వාරයේ ළඟට යනකම්ම පෙර ගමන් ගියා නගරේ දොරටුව ළඟදී මුගලන් හාමුදුරුවෝ සංඝයාට කියනවා ආයිෂ්පතුනි ඔබ වහන්සේලා දැන් උතනින් නතර වෙන්න මං අහසින් වඩින්නම් කියලා සංඝයාගේ අවසර අරගෙන අහසින්ම වැඩම කරලා තමන්ගේ කුටියට වැඩම කරලා සිවුර ඒකාංශ කරලා පොරෝගෙන සිංහසෙයියාවෙන් සැතපිලා හතරවෙනි ධ්‍යානෙට සමවැදිලා ඒ ධ්‍යානෙ නැගී සිටිනවා සමගම පිරිනිවන් පෑවා කියලා ධර්මයේ තියෙන. බොහොමයි මුගලන් හාමුදුරන්ගේ පිරිනිවන් පෑම ගැන තියෙන්නේ. එතකොට හිතන්න ඒ තරම් ඉරුදි බල සම්පන්න වුණත් සංසාරී කරපු කර්ම විපාක පස්සෙන් ආවද නැද්ද? එනවා. කර්මී ගැන හිතන්න. ඒක ඔබටත් එකයි මටත් එකයි කාටත් එකයි. යංකම් මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. මම යම් යහපත් දෙයක් කරොත් යහපත් විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත් නම් ඒ අයහපත් විපාක ගෙනියන්නේ මමමයි කියලා හිතන්නේ.